වහන්ස ඔව් මේ ක්ලාස් එක දැන්ද පටන් ගත්තේ නෑ මේ දෙපාරක් තුන් පාරක් පොඩි තාක්ෂණික ප්‍රශ්නයක් නිසා ඩිස්කනෙක්ට් වෙන්න ගත්තා අහහ කැම් එක ඔන් කරන්න දෙන්නේ නෑ සර් මොකක් කරි ප්‍රශ්නයක් මගේ කැම් එක ඔන් වෙලාද දැන් Nah, please stay within webcam. Kela vetla thiyena man hitanne me sirta connection me connect vela naha hariyata device deka athara thiyena ekenne lap ege web camera ekai phone eke camera ekai device deka hariyata connect vela naha wifi limmada connect karanne naththam me type c ekenda wifi neme karen usb eken kelimma USB එකෙන් කනෙක්ට් වෙලා තියෙනවා නම් හරියට වැඩ කරන්න ඕනේ ඕක. ආ දැන් බලන්න. ආ දැන් හරි. ඔව්. ආ මම ගෲප් එකකට මැසේජ් එකක් දාන්නම් මොකද ළමයි මට කතා කරා දැන්. ආව මම මැසේජ් එකක් දුම්මා. හරි. ඔය පන්ති ගරන් කියලා දාලා නැති නිසා ඒ ළමයි බලාගෙන ඉන්නවා. මේක මේ සර් මේ බෑග්ග්‍රවුන්ඩ් එක දාන්න දෙන්නෙත් නැහැ. එකක් හරි zoom app එකේ මොකක් හරි ප්‍රශ්නයක් නැති නේද? මේ දැන් ඉඳලාද? ඒක දැන් බෑග්ග්‍රවුන්ඩ් එක දාන්න දෙන්නෙත් නැහැ. ඔව් මේ චේන්ජ් කරන්න දෙන්නේ නැහැ මට මොකක් හරි මේ app එකේ මොකක් හරි ප්‍රශ්නයක් වෙන්නේ මං හිතන්නේ. ස්ටාර්ට් කරනවා. හරි දැන් ඔය විදිහට අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙයි. හරි මම ගෲප් එකට මැසේජ් එකක් දැම්මා. හරි. හරි. හරි එහෙනම් හැමෝටම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් පොඩි පොඩි තාක්ෂණික ප්‍රශ්න කීපයක් නිසා ඔන්න අපි ටිකක් මුණගැහෙන්න ටිකක් ප්‍රමාද වුණා. කතාවට කියන්නේ හොඳම දේවල් මුණගැහෙන්නේ පමා වෙලා කියලා. හරි ඉතින් ඔන්න අපි මෙතෙන් සිට අපේ පන්ති ඉස්සරහට අරගෙන යන් එහෙනම්. රයිට්. අනිත් හැමෝම කැමරා ඔන් කරගෙන කැමරා ඔන් කරගමු. කැමරා ඔන් කරගෙන අපි ඉස්සරහට යමු. හරි ඉතින් අපේ පසුගිය සතිකේ මතකය ටිකක් අවදි කරගමු. අන සුපර්මෑන් කෙනෙකුත් ඉන්නවා. ආ නෑ ස්පයිඩර්මෑන් කෙනෙක්. ඉතින් ඔබට මතකයි අපි පසුගිය සතියේ මොනවද කතා කළේ කියලා? අපි මතක කෙනෙක් මයික්‍රෝෆෝනේ ඔන් කරලා මේ පැත්තට කියමු බලන්න අපි පසුගිය සතියේ මොනවද කතා කරේ කියලා පසුගිය සතිකේ මතකය නැවත ආවර්ජනය කරලා අපි පන්තියට යමු. කාටද කියන්න පුළුවන්?
අපි පසුගිය සතියේ මොනවාද කතා කරේ කාටද මතක තියෙන්නේ කියලා බලමු. ආ ඔබට මතක නැද්ද කාටවත්ම? කවිෂා, උමේෂා, මයික් එක ඔන් කරන්න බැයිද? ආ සෝරි. ආ දැන් මයික් ඔන් කරන්න පුළුවන්. හරි දැන් කියන්න මට කාටද මතක කියන්න. ආ ආලුජෂයි මුරුදජෂයි යෙදෙන ආකාරය. එපම නැද්ද අපි කතා කළේ ගිය සතියේ. ආකාරය මිශ්‍ර සිංහලයේ තියෙන විදියයි ව අකුරට මුලින් ෂ එකයි ච එකට කලින් ෂ එකයි ෂ වේදන විට තාලුද ෂ යෙදෙන එකයි ෂ අකුරු දෙකක් එක ළඟ වේදන විට ෂ යෙදීමයි ට ට ක ප න අක්ෂර වලට මුලින් මුර්ධද ෂ කාරය වැටීමයි ත යනට මුලින් දන්තද ස වැටීමයි තව වෙනත් අවස්ථායි. හරි තව වෙනත් අවස්ථා. ඔන්න ඒ මතකයේ ආවර්ජනය කළ හැමෝටම පොඩි ක්ලප් එකක්. එහෙනම් අපි යන්න ලෑස්ති. අලුත්ම අලුත් අලුත්ම අලුත් අලුත්ම අලුත් අලුත්ම අලුත් පාඩමකට ලෑස්තිද? ලෑස්තිද? ලෑස්ති 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 ලෑස්ති. එතකොට දැන් ඇඳුම් එහෙම මැදලා තියෙන්නේ වැඩේට ලෑස්ති වෙන්න. ඈ අලුත් පාඩමට යන්න පාඩමට ලෑස්ති සර්. ආ ඇඳුම් එහෙම මැදලාද තියෙන්නේ පාඩමට යන්න දැන්? නෑ සර් පොත් ලෑස්ති කරන් තියෙන්නේ. හරි එහෙමද? හරි එහෙනම් පොත් ලෑස්ති කරගත්තා නම් ඒ ලෑස්ති කරගත්ත පොත් අරගෙන අපි පාඩමට යමු. පාඩමට යන්න මක්කටද අපි ඇඳුම් මදින්නේ? ඒකත් ඇත්තනේ. මේ දවස්වල ඇඳුම් මදින්න කියලා හිතනකොටම මොකක්ද දන්නවද වෙන්නේ? කරන්ට් එක කපනවා. හරි ඉතින් උණු වතුර කියලා හිතනකොට කරන්ට් එක කපනවා. ක්ලාස් පටන් ගන්න කියලා හිතනකොටම කරන්ට් එක කපනවා. ඇඳුම් මදින්න කියලා හිතනකොටම කරන්ට් එක කපනවා. ඉතින් මොකද කරන්නේ? හරි කරන්ට් එක නැති වෙලාවට මොකක් හරි තාක්ෂණික ප්‍රශ්නයක් එනවා. ඕක තමයි ඇහැටි. අපි මොකක් හරි මේ කාලේ ඉපදිලා ඉන්න අපි ඉන්නව නේද? පුදුම කර්ම කරලා තියෙන. අඩුම ගානේ දෙවිදත්තරට ගල්ප දෙවිදත්තර බුදුහාමුදුරන්ට ගල්පෙරන වෙලාවේ අපි කූඹියක් වෙලාවත් අඬකින්වත් සපෝට් එකක් දීලා ඇති. ඒ තම ඒ නිසා තමයි මේ මේ කාලවකවාන ඉපදිලා ඉන්න කට්ටියට මේ තරම් ප්‍රශ්න ආහනාන බඩුව ගිනි ගණන් නේ. පාංගෙඩියක් ගන්න කුඹුරක් විකුණන්න ඕනේ නේ. කුඹුරක් ගන්න රටම ඉන්දියාවට විකුණන්න ඕනේ. ඔන්න ඒ තැනට වැටෙලා තියෙනවා. හරි ඉතින් මේ මට කියන්න කාතේ හරි තියෙනවද හතවසර පොත අච්චු පොත තියෙනවද? නැති අය සද්ද නැතුව ඉන්න. නැත්තම් ඉතින් මක් කරන්නේ? තියන අය විතරක් පොඩ්ඩක් සද්ද දාන්න. ඔය පොතේ තියෙනවා මේ පටුන කියලා එකක්. දැන් මෙහෙම කරලා අක්කා කෙනෙක් ඉන්නා ළඟ ඉල්ලංගෙන්නද? ඉල්ලංගෙන්න යන්නේ. හරි ඒ පොත අරගෙන අර උද්ඝෝෂණ වලට ගියා වගේ මෙහෙක් කර කර ඉන්නේ නැතුව දැන් හම්බුනෝ හම්බුනෝ කියන්නේ නැතුව ඒකේ පෙරලා ගන්න පටුන. හරි ඒ පටුනේ පළවෙනි පාඩම මොකද්ද? ගොවිබිරිය ගේනවන. හා 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 ගොවිබිරිය ගේනවන අපි කතා කරානේ. ඊළඟ එක අපි ඒකත් කතා කරා නේද? ඔව් සර්. හරි ඊළඟට අක්ෂර මාලාව හා අක්ෂර ඕ ඒකත් කතා කරා නේද? ඔව් සර්. නෙක්ස්ට් ඔයිලා ඉතින්
ඔයගේ මාතෘකා තියෙනවා නම් පොත අරින්නවත් ඔතේ. ඔයි ඔයි අපිට පොත නැහැ. පොත නැහැනේ. හරි. ඔයි කියලා තියෙනවද පොතේ? ඔයි රයි රේ ඔයි රාම? ඈ? ඔයි ඔයි කියලා පොතේ තියෙනවද? තියෙනවද? ඔයි නෙමෙයිස ඔයි. ඔයි කියන්නේ बटकोल गाल बटकोल अच्छी पहनना गल तो मैं कट्टी माइक फोन उनके रहा मैं ओई राय रे ओई रामा खोले मेड पांग ओई रामा ओई राय रे अपने उसमें ही रहना क्या अरे अकेला बहन कवर कौन क्या ना मैं बेलो कटे वटे दुआ पटांगा इनके पारने पुरुद ඔයි රයි රේ ඔයි රාමා කියලා කියනකොටම මතක් වෙන්නේ කවුද? කවුද මතක් වෙන්නේ? සෑ ඒ කියපු එකයි කියනකොට සෑ මම පොත ගන්න ගියා. මං අහන්නේ ඔයි රයි රේ ඔයි රාමා කියලා කිව්වම මතක් වෙන්නේ කවුද? සෑ ආදිවාසී. ආදිවාසී? ගාවේ? අප්පච්චි දෙමහෙන්න කියන්නේ අප්පච්චි මතක් කරලා ඔයි රයි රේ ඔයි රාමා කියනකෝ දෙයි අප්පච්චි කෝස්ත කැදේ නාරිද අප්පච්චි ළඟ ඉන්නවනම් ඒ දෙයි මීහරක හේ කවුද මීහරක කිව්වේ මගේ පන්ති ඉන්න ළමයින්ට එහෙම කියනවා මීහරක ආ ගවයා අපට හිටිය පුංචි කැකුළු නබර වස්සා අස්සටස වස්සා කවුද ගිටාර එක අද උගන්වන්නේ හතරවෙනි පාඩම නේද 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 අපට හිටිය කුංචි කකුළු නඹර වක්කා කරත්තයට බඳිනවාලු අර දිනා නේද හරි එහෙනම් ඔයිරයි රේ ඔයිරාමා කියව මතක් වෙන්නේ මොකද්ද කියලා බලන්න අපි යම් පාඩමට मतक्वेन्ने विस्तर ඔයා කතා කරන්නේ නැති උඹා කියන්නේ නැති කට්ටිය මයික්‍රෝෆෝන් ඕෆ් කරගන්න. හරි මම උඹා කියන අවස්ථාවක් ආවොත් මයික්‍රෝෆෝනේ ඔන් කරගන්න කියලා කියන්න. තේරුණාද? ඕ රයිට් 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 උඹා. හරි. කියලා සමහර මයික්‍රෝෆෝන් එක අනුරාධ මවත් සමග නිවාඩුවක් ගෙවීමට ගමට යයි. ගිය දවසේ සිරිමල්ලාගේ ගොයම් පාගන දවස. දාවිත්‍රාලාමි සමග පිරිස කමතට යන්න සූදානම් වූහ. යතුරු ගෙනෙන්නට අපච්චි කීය. ඈ? අනුරාධ අම්මත් එක්ක නිවාඩුවට ගිහින් කොහෙද? කොහෙද ගිහින්ද? ගමේ. ගමේ. මට ගමට යන්න ගමට එන්න.
කුරුළු පෙහාටුවක් එවන්න පොඩි මල්ලි අතේ අනේයම් කුරුළු පෙහාටුවක් එවන්න අහලා නැද්ද ඔය ඉතින් මම මේ පැත්තේ ඉඳලා ලස්සන සින්දුවක් කියුවොත් එම ඔය පැත්තේ ඉඳලා දිව ටයි එක වගේ එළියට දාලා හ්ම් කියලා තමයි කියන්නේ හරි එතකොට දැන් අනුරාධ එතකොට අනුරාධ නිවාඩුවට යනවා ගමි යන්නේ කාගේද නිවාඩුවට අම්මත් එක්ක යනවා මම පාඩමට හරි ගමට යනවා ගමේ හිටියා සිරිමල් මේ ගමේ යන දවසේ සිරිමල්ලාගේ ගෙදර ගොයම් පාගෙනවා හරිද ගොයම් පාගෙනවා කියන්නේ මොකද්ද ගොයම් සීසනවා ගොයම් ගහෙන් වී ග වී ඇටේ වෙන් කර ගන්නවා ඇට වෙන් කර ගන්නවා ගොයම් ගහෙන් වී ඇට වෙන් කර ගන්නවා ඔව් ඇත්තටම දැන් නම් මේ වැඩේ කරන්නේ මැෂින් වලින් දැන් නම් අර භූතයා කියලා මැෂින් එකක් තියෙනවා ඒ ළඟට තව මැෂින් එකක් තියෙනවා ඒකට කියන්නේ භූතයා කියලාද තව ඒ වගේ තව එකක් තියෙනවා භූතයයි ඒට පොඩි එක භූතය එක භූතයක් හරි සුනාමි 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 ලොකුම එක සුනාමි පොඩි එක භූතයක් ඉතින් ඔය භූතයාගෙන සුනාමියේ තමයි දැන් ගොඩක් ගොයම් පාගන්නේ ඔය අම්පාර පොළොන්නරුව කුරුණෑගල වගේ ගම්වල කට්ටිය ඉන්නවා නම් දන්නවා සුනාමි කියන්නේ මොකද්ද කියලා භූතයක් භූතයක් කියන්නේ මොකද්ද කියලා දන්නවා හරිද ඔව් ගිටාර් ගහනවා කවුද එතකොට මෙන්න මේ භූතයාගෙන් කරපු වැඩ ඉස්සර කරේ කාගෙන්ද කකුල් දෙකේ කකුල් දෙකේ මෙන්න මෙහෙම කතිරට කණු දෙකක් දෙපැත්තෙන් හිටවන හිටවලා ඒ කරු දෙක අතරට මෙන්න මෙහෙම ලීයක් දාන ලීයක් දාලා ඒක මේ නගුල නෙවෙයි ලීයක් මෙහෙම දාලා ඒ ලීය අල්ලගෙන කකුලෙන් තමයි මේම මේම ගොයම් පාගන්නේ ඕම ඕම පාගලා පාගලා මේ අම්බරලා මේම කරලා කකුලෙන් මේම 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 කරලා තමයි වී ඇට ටික වෙන් කරගන්නේ ඒක ටිකක් අසීරු කාර්යය. ඕකට තමයි ගොයම් පාගනවා කියලා කිව්වේ. ඉතින් දාවිත්‍රාලාමේ සමග පිරිසට පිරිස කමතට යන්න පටන් ගත්තා. ඉතින් මේ දාවිත් කියලා කියන්නේ ගමේ ඉන්න තවත් එක රාලහමි කෙනෙක්. ඒ කියන්නේ පොලිසිය රාලහමි කෙනෙක් නෙවෙයි. ගමේ කට්ටිය ආදරයට කෑදරයට කොඳුරලා රාලහමි කියලා තමයි එයාට කිව්වේ. එයා දාවිත්‍රාලාමි. හරිද? ඉතින් දාවිත්‍රාලාමි මේ කට්ටිය එක්ක කමතට යන. කොහෙද? කමට කමට කියන්නේ මොකද්ද? කමත උඹරට 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 නෙමෙයි කෙතට කෙතටත් නෙවෙයි කමත කියන්නේ මොකක්ද කුඹුර කුඹුර නෙවෙයි ගොවියන් විවේක ගන්න තැන ආ ගොවියන් විවේක ගන්න තැන නෙමෙයි කමත කියන්නේ ගොයම් පාගන ස්ථානය හේනට කමත නේද සර් सजीव ममते अनुराध सह मव गमट पिटत्वे सिरिमल के गेदर गोयं पागय දාවිත්‍රාලාමි පිරිස සමග පිටත් වීමට සූදානම් වන අවස්ථාවේ යතුරු ගෙනල් ලෙස පවසයි. එතකොට ඕගොල්ලන්ට මොකද? නෑ අර විදිය හොඳයි. ආ ඒකර කියන්නේ එහෙම කියනකොට ඕගොල්ලෝ ටිකක් කළා යනකොට මොකද වෙන්නේ? කමත කියන්නේ මොකද? සර් කමත කියන්නේ මේ මේ මොකද සර්? මොකද මේ ගොයම් පාගන. ඊනේ අද දෙක දෙක හිටිය කියලා කියන්නේ. හරිද? ඉතින් මෙහෙම ලස්සනට සජීවීව ලයිව් කතා කරන්නේ අපි දෙන්නගේ දුර වියතක්වත් නැහැ. ඔයා ඉන්නේ මෙතන මං ඉන්නේ මෙතන. මේ බලන්න වියතක්වත් නැහැ. ඉතින් ළඟ ඉන්නා වගේ කතා කරන්න ඕනේ ඈ. හරි. කමත කියන්නේ ගොයම් පාගෙන තැනට සර්. හරිද? යතුරු යතුරු ගේන්න අප්පච්චි කී. ඔයා හිතන්න බලන්නක කොයි තරම් වටින තැනක්ද ගොයම් පාගෙන තැන. එතන ඉබි යතුරු දාලා ලොක් කරලානේ තියෙන්නේ. නෑ සර් යතුරු කියන්නේ වෙන එකකට. हम
හරි බඩේ ඒ සමහර අයට කැඩි කැඩි ඇහෙන්නේ මගේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි ඔයාටත් සිග්නල් පොඩ්ඩක් අඩු වුණාම මාවත් කෑලි කෑලි වලට කැඩි කැඩි තමයි ඔයා ගාවට යන්නේ ඉතින් ක්ලාස් එක කරලා ඉවරුනම මගේ අතපය රිදෙනවා කොන්ද රිදෙනවා නහය රිදෙනවා ඇයි කැඩි කැඩි කියලා කැඩි කැඩි කියලා මම තෙල් ගාගෙන තමයි හවසට නිදාගන්නේ ඇයි ඒ යතුර කියන්නේ කුලටද යතුර කියන්නේ දොර අරින එකටනේ හරි දැන් ඉබ්බගේ කැස්බෑ වගේ වෙනස දන්නවද ඉබ්බට ගොඩ පීනන්නත් පුළුවන් හැබැයි කැස්බෑවට බෑ ආ පුළුවන් කවුද දන්නේ ඉබ්බගේ කැස්බෑ වගේ වෙනස සේ මන් දන්නවා සර් කැස්බෑට සර් ගොඩේ වතුරේ දෙකම ඉන්න පුළුවන් ඉබ්බා ගොඩේ විතරයි ඉන්නේ ඌ ඉබ්බා වතුරේ ඉන්නේ නැද්ද ඇයි සර් මේ ඉබ්බට කකුල් තියෙනවා හැබැයි කැස්බෑවට කකුල් නැහැ ආ ආ ඉබ්බට කටුවක් තියෙනවා කැස්බෑවට කටුවක් නැහැ ඉබ්බට කටුවක් තියෙනවා ඉබ්බාට කැස්බෑවට කටුවක් නැහැ මම දැකලා තියෙන කැස්බෑවටත් කටුවක් තියෙනවා ඉබ්බටත් කටුවක් තියෙනවා සර් ආ කෙන් ඉබ්බට කකුල් තියෙනවා කැස්බෑවට මේ ඉන්නේ ගංගාවල වලල් වගේ ඒවා තියෙනවා හරි මම දෙන්නගේ නම් දෙක වෙනස් ආ උන් දෙන්නගේ නම් දෙක වෙනස් නැත්තම් දෙන්නෙක් වෙන්නේ නැහැ නේද නැත්තම් දෙන්නට මේ ඉබ්බා ඉබ්බා කියනවනේ හරි පොදුවේ පාවිච්චි කරන වචන තියෙනවා මෝඩයා අක්කටත් මෝඩයා කියනවා නංගිටත් මෝඩයා කියනවා මල්ලිටත් මෝඩයා කියනවා අයියටත් මෝඩයා කියනවා නමුත් කැස්බෑවටයි බඩයි නම් දෙකක් තියලා තියෙන. ඒ දෙන්න දෙන්නේ නිසා පොදුවේ පාවිච්චි කරන වචන තමයි අරවා. එතකොට කැස්බෑ වගේ ඉබ්බගේ වෙනස ඔයාලා ලොකුවට හිතුවට ඇත්තටම ඉබ්බට යතුරක් තියෙනවා කැස්බෑවට යතුරක් නැහැ. ඒ කියුවේ මොකද්ද සර්? ඉබ්බට යතුරක් තියෙනවා කැස්බෑවට යතුරක් නැහැ. යතුරු කියන්නේ කට්ට සර් නෑ මම මේ කිව්වේ දොරේ ඉන්න ඉබ්බා ගැන මං කිව්වේ වතුර දොලේ ඉන්න ඉබ්බා ගැන නෙවෙයි මං කිව්වේ දොරේ ඉන්න ඉබ්බා ගැන අනේ සර් හරි එතකොට කලින් කියලා තේරවිලි අහන අස්සානද එහෙම ආ මම බැලුවේ ටිකක් විචාර බුද්ධියෙන් උත්තරයක් දෙන්න පුළුවන් කවුරුර කෙනෙක් ඉන්නවද කියලා හරි ආ කැස්බෑවගේ සහ ඉබ්බාගේ යම් යම් වෙනස්කම් තියෙනවා ජීව විද්‍යාත්මකව නමුත් ඒවා විස්තරාත්මකව ඉදිරිපත් කරන්න විද්‍යා පාඩමක් නෙමෙයි මේක මම බැලුවා ඔයාගේ වම්මලේ ක්‍රියාත්මක වෙන විදිය ඉබ්බාගේ කැස්බෑවගේ වෙනස තමයි ඉබ්බට යතුරක් තියෙනවා කැස්බෑවට යතුරක් නැහැ මොකද අපි කතා කරන්නේ යතුර ගැන නිසා අය අප්පච්චි කිව්වලු යතුර ගේන්න කියලා එතකොට ගොයම් පාගට තන ලොක් කරලා දොරවල් දාලා තියෙන්න ඕනි යතුරක් ගේන්න ඇත්තම කතාව නම් මේ යතුර කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන කී එක නෙමෙයි කුල්ලෙන් පොලා පොලා කුල්ලෙන් පොලා පොලා විලක්ලෙන් පොලා ආ කුල්ල 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 මොකද්ද මොකද්ද කුල්ල කුල්ල ආ මට පෙන්වන්න බලන්න කුල්ල දැකලා තියෙන කට්ටිය කුල්ල දැකලා තියෙන කට්ටිය අත උසන් ආ කුල්ල ටිකක් රවුන් යටින් හිල් හිල් තියෙන එකක් නේද ඒකෙස හොඳ ටික පිටිපස්සට යනවා අයින් කරන්න ඕනේ ඔය ඉස්සරහටම ආ කවුද එහෙම කියලා දුන්නේ කොල්ලේ යට හිල් හිල් තියනවා නේද ඔතු ටික එළියට එනවා නෑ සර් ඇතුලේ තියෙන මේ ඇඩලික පස්සට යනවා කොල්ල කියන්නේ මේම රවුම් මැද හිල් හිල් තියෙන එකක් නේද පොල් ටික අයින් වෙනවා නෑ සර් එහෙනම් කොහොම එකද हरिद ඕක අර කුළු නැටුම් වල තියෙනකොට මෙහෙම 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 කළා අර කුළු නැටුම් නටන්නේ මෙහෙම ඒ තමයි කුල්ල ඕක හිල්ලුනාම අපේ ඉස්සර ආච්චම්මල කරන්නේ කොහොල්ල ගුලියක් තියලා ගහනවා මුංකාද රෙදි ගාලා එහෙම තමයි අන්න හරි රයිට් ඔය තියන්නේ කුළු දැන් ඉතින් ගෙවල් වල තියෙන කුළු අපේ පාන්තිය පුරාම තියෙයි හරිද කතාවට කියන්නේ ඔයා පෙනේරයක් වෙන්න නැතුව කුල්ලක් වෙන්න කියලා පෙනේරෙන් මොකද කරන්නේ හොඳ ටික අහලලා නරක ටික තියාගන්න කුල්ලෙන් මොකද කරන්නේ ආ ඔය නිලුක්චිත් කුල්ලක් හොයාගෙන නරකටික වීසි කරලා හොඳ ටික තියාගන්න ආ නරකටික වීසි කරලා හොඳ ටික තියාගන්න ඒ නිසා අපිට කතාවට කියන්නේ ඉස්සර පෙනේරයක් වෙන්න නැතුව කුල්ලක් වෙන්න කියලා හරි රයිට්
අන්නද යතුරු දන්නවා යතුරු දැනගත්තට පස්සේ අපි එනවා රතු ගඟුල රස බෝය සමග ගෙන යාමට සුරුපල් සූදානම්ය කමතට පැමිණි පසු ගොයම් පාගන තැන පැතුරු වෙලා තිබුණ කොළ පාගන තැන පාවරයි කමත කල විතයි හරි දැන් මේ රතු ගඟුල කිව්වේ මක්කටේ තේවලට රතු ගඟුල කිව්වේ මොන වටද තේවලට කොළ පාගන තැන පාවරයි කොළ පාගන තැනට කියන්නේ මොකද්ද කොළ පාගන තැන කොළ කියන්නේ ගොයම් පාගන තැන ගොයම් පාගන තැන පාවරය පාවරය මොකද්ද කියන්නේ පාවරය නැත්ත කමත කලවිට ඔය කමත කලවිට පාවර ඔය ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන් මම දැන් ඔය අන්තිමට ආන නෑ හොඳට මතක තියාගෙන ඉන්න ඕනේ ඈ හරි අරක් වලෙහි කහ වතුර ඉස්ස නිදන් වස්තු තබති අරක් වල කියලා කියන්නේ ඔය කමත මැද හරන පොඩි වලක්. දැන් ඔයාලට පේනව නේද කමතක්? ඌෂේ. කමතක් තියෙනවා. හරි. එතකොට ඒ වටේට ගොයන් දාලා මැද ඉන්නව නේද කවුද ඉන්නේ මැද? අරක් දෙන්නේ තුන් දෙනෙකුයි. මීහරක් නෑ. හරක් හරක් කියලා ඇයි අපහාස කරන්නේ? එයාලට කමතේදී හරක් කියන්නේ නෑ. හරක් කිව්වොත් එම අපි හරක් වෙනවා. එතකොට කමතේදී හරක් කියන්නේ හරක් කියලායි මයි අම්මෝ අම්බාරුගෝ හවුද කියන්නේ කටුවක් බෙල්ල කියලා අම්බාරුව ඉන්නේ අම්බාරු අම්බාරු ඇයි සින්දුවල දානද අරුව වේදාහි ආවර කර දී හල්ලා අහලා දෙනව නේද ඔව් සර් ආ කියන්න බලන්න ලස්සනට පුළුවන් කෙනෙක් ලස්සනට කියන්න බලන්න කවුරුත් නැද්ද ඒක කියන්න ලස්සනට එල්ලේ හවර කර දීහල්ලා ඒ දින අම්බරුව කියලා අම්බරු ඔය අරක් වලේ කහ වතුර කියලා කියන්නේ දන්නවනේ කහ වතුර දන්නවනේද අර කුකුළු සායන් කහපාට කුකුළු සායන් ළංගේ සායන් කහපාට කුකුළු සායන් වතුරට දිය කරලා එහින එක නේද කහ වතුර කියන්නේ නෑ 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 අහ කුකුළු කහ දිය කරලා එහින එක ආ මොන කහද උහා ර අපි උයන්න ගන්න කහ අපි උයන්න ගන්න නේද අන්න හරි අපි අර උයන්න ගන්න කහ පහුගිය දවස්වල ගිනි ගණන් වෙලා තිබිච්ච කහ කහල හරිද දන්නවද කහ තැංගේ භාවිතාට ගන්න දේව දන්නවද කහ වේලලා කොහොමද කහ කොඩු හදාගන්නේ කියලා ඔව් සර් කහ ගොඩාක් ගත්තත් සම්බ වෙන්නේ චුට්ටේ ග්‍රෑම් 50ක් සම්බ වෙන්නේ මං අහන්නේ කොහොමද කියලා දන්නවද හොඳට වේලලා ඒ ටික කුඩු කරනවා නෑ 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 ඊට වඩා වැඩ ගොඩක් කරන්න තියෙනවා එතකොට හරියටම කරන විදිහ මම කියන්නේ ඊට පස්සේ නිදන් වස්තු මේ කහ වතුර එල නිදන් වස්තු කියලා නිදන් වස්තු කියනේම දන්නවනේද ඔය ගෙවල් හදනකොට යටලී එල්ලන්නේ දැකලා තියෙනව නේද හරි ඒ වගේ මේ පාවරේ නැත්තම් කමතේ කහ වතුර එල එම නිදන් වස්තු තියෙනවා එතකොට බෙල්ලා අරක් බෙල්ලා ඖෂධ පොට්ටනිය අරක් බෙල්ලා කියලා කියන්නේ මොකද්ද ඖෂධ හරිද එතකොට පොට්ටනිය ඊට පස්සේ දෑකැත්තට කියන්නේ මොකද්ද? කියනාව. කටු හක් බෙල්ලා. කටු හක් බෙල්ලා කියන්නේ අරක් බෙල්ලා. ඒ කියන්නේ
අක්බෙල්ල දැකලා තියෙනවද? ඔව් සර් දැකලා තියෙනවා. දැකලා තියෙනවද සර්? හරි. එතකොට ඖෂධ පොට්ටනිය. අරක් මුත්ත. අරක් මුත්ත. හරි. ඊට පස්සේ කියත යකඩ කෑල්ල වෙනුවට දැකත්තා. හරිද? ලියන්නාව බුලත්තා. දැකත්තට කියන්නේ ලියන්නාව. බුලත්තා පුවක්. ඔන්න තියෙන ඒවා. ඊට පස්සේ මාමා අලුවලි. කමත් යන්තරේ. කමත් යන්තරේ. අටම ඔබල කමත් යන්තරේ දැකලා තියෙන කට්ටියකෝ? දැකලා නැහැ අහලා තියෙනවා. දැකලා නැහැ නේද පෙන්නන්න කොහොමද? ආ ඒක දැකලා නැත්තම් මේ මාලා තියෙන මොන අටමගලක්ද මේක? මොන අටමගලක්ද මේක? මොන අටමගලක්ද මේක? අහලා තියෙනවා සර්. අහලා තියෙනවා නේද මොන අටමගලක්ද නේ මේක? මේ මොන අටමගලක්ද මේක? අහලා තියෙනවා නේද? අටමගල කියලා කියන්නේ කමත්‍යන්තරයට තමයි. අයියනේ ඔය කියන්නේ කේන්ති කියන මොන අටමගලද මේක? දැනන්නේ හට මොන අටමගලද මේ කියලා කියන්නේ. හරි. ඔය අටමගල කියලා කියන්නේ කමත්‍යන්තරයට. හරිද? ඔය තියෙන්නේ මොනවද? මගුල්ලට ස්වස්තික, පුන්කලස්, තාමර ප්‍රදීප සත්‍ර දර්පණ සංස්කෘත යන සලකුය ඔබට එම පැහැදිලිද? හරි. දැන් ඔයා මයික් එක ඕෆ් කරගෙන මේ අටමගල පාඩම් කරගන්න ඕනේ. මොනවද? ඔන්න මයික් එක ඕෆ් කරගන්න ඈ. ඕෆ් කරගෙන මං කිව්වට පස්සේ කියන්න ඕනේ. ස්වස්තිකය, පුන්කලස්, චාමර, ප්‍රදීප, චත්‍ර, දර්පණය, ශංක, ශ්‍රී වත්ස යන සලකුණ මම මේව පෙන්වන්නම් මොනවද කියලා. ඔයාට දැනට මම පෙන්වන්නම් ස්වස්තික කියන එක පෙන්වන්න බෑනේ. පුන්කලස් දන්නවනේ. පුන්කලස් දාන්න. චාමර මම පෙන්වන්න. අල්ලපු ගෙදර චාමර අයලා ඇති. ඒ චාමර නෙවෙයි. ප්‍රදීප කියන්නේ පහන් දන්නවනේ. චත්‍ර, දර්පණය, ශංක, ශ්‍රී වත්ස යන සලකුණ. ඔන්න හොඳට පාඩම් කරගන්න. මං ආනවෑ. ඔන්න ස්වස්තික, පුන්කලස්, චාමර, ප්‍රදීප, චත්‍ර, දර්පණය, ශංක, ශ්‍රීවත්ස. දැන් මේක ලියා ගන්නකො මං කියන්නේ අටමගල කියලා ලියලා ලියා ගන්න. අටමගල ලියා ගන්න. අටමගල පාඩමේ නම දාලා අටමගල ගෙදර වැඩ පොතේද? ආ අටමගල. සර් ගෙදර වැඩ පොතේ නේද? Yes yes. ආ ලියා ගන්න. සර් මොකද්ද මාතෘකාව? ඔයිරයි රේ ඔයිරාම හතරවන පාඩම. එතකොට දවසේ අභ්‍යාස පොතේ මොනවද ලියන්නේ? තාම නෑ. ඒකට තාම මුකුත් දීලා නෑ. සර් සිංහලවට පොත් ටිකක් දුන්නේ. පොත් තුනයි. හරි. ස්වස්තික, පුන්කලස්, චාමර, ප්‍රදීප, චත්‍ර, දර්පණේ, සංක, සේවත්ස. දැන් ඉක්මනට පාඩම් කරගනවා. ඉක්මනට පාඩම් කරගත්ත එක්ක නෑ හෑන්ඩ් මාක් එකක් දාලා මට පාඩම් කියලා කියන්න. කවුද බලමු හයි ස්පීඩ්? සර් මොකද්ද ඔක පාඩම් කරලා කියන්න ඕනේ? යස් යස් ස්වස්තික, පුන්කලස්, චාමර,
ප්‍රදීප චත්‍ර දර්පණය චංක ශ්‍රී වත්ස ස්වස්තන පුන්කලස් චාමර ප්‍රදීප චත්‍ර දර්පණය මයික්‍රෝ ඔෆ් කරලා පාඩම් කරන්න පොත බලාගෙන කිව්වොත් අපි දන්නේ නැහැ නේ චාමර ජන්ත්‍ර චත්‍ර 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 දර්පණ ශංක ජීවත්ස ආ චත්‍ර ආ සර් මට පාඩම් හරි කියන්න සමන් කියන්නද එහේ මම කෞෂන් ආ ඉස්සලම කතා කරන්න පාඩම් මම කිව්වේ නම කියන එකනට තමයි ඉස්සලම දෙන්නේ කෞෂාන් සර් කෞෂාන් ආ කෞෂාන් කියන්නේ කො කෞෂාන් පේන්නේ අනුහස් සර් අපට කියන්නේ කෞෂාන් කියන්නේ හරි කෞෂාන් කියන්නේ ස්වස්තික කුංකලස් චාමර ප්‍රදීප චත්‍ර දර්පණය ශංක ශ්‍රීවස්ත ආ සමන් කියන්නේ සර් මේ කියන්නද චාමර ප්‍රදීප චත්‍ර දර්පණ ශංක ශ්‍රී වත්ස ශ්‍රී වත්ස හරි very good very good ඊළඟට සර් මම කියන්නද මම කියන්නද මම කියන්න එපා නම ඕෂධි කියන්න දිවේෂ් ආ ඉෂාර ඕෂධි කියන්න සඳරු කියන්නද වැඩයි නිෂාර ප්ලාස්ටික් කුංකලස් චාමර ප්‍රදීප ජත්‍ර දර්පණේ ශංක ශ්‍රී වත්ස යන සලකුණේ ජත්‍ර නෙමෙයි චත්‍ර ඡයන්න සඳරු කියන්න ආ සඳරු කියන්න සඳරු කැමරා ඔන් කළා නෑ ඔන් කළාද මිස්ටර් බුබා වැඩේ ඔබන් සඳරු ආ හරි කියලා ස්වස්තික පුංකලස් චාමර ප්‍රදීප චත්‍ර දර්ශනය ස්වස්ත යන සලකුණිය again he was the what's නම කියන්න මතකයක් කියන නම කියන්න සර් උමාය කියන්නද ආ උමාය කියන්න උමාය කියන්න ස්වස්තික පුංකලස් ප්‍රදීප චාමර ජත්‍ර ජයන්න නෙමෙයි මගේ මැනිකේ ඡයන්න ඡයන්න චත්‍ර ආ ශී වස්ත්‍ර දර්පණය ශංක ආ දර්පණය ශංක ආන වැරදුනා මොකක් හරි ශංක මොකද්ද ශංක ආ ඊළඟ චනුක කියන්නේද සර් තව එකක් තියෙනවා ආ චනුක කියන්නේ තව එකක් තියෙනවා මයා සර් ටීචර් කියන්නේ මස්ත කිව්වා හරි චනුක කියන්නේ හරි ස්වස්තික පුංකලස් චාමර ප්‍රදීප චත්‍ර දර්ශනය ශංක ශ්‍රී වස්ත්‍ර හොඳයි එනකට කවුද සර් ටීචර් කියන්නේ සර් ලෝචනා සර් ටීචර් හලෝ ආ තිසරු කියන්නේ තිසරු කියන්නේ කොහොමද සර්
මම මලක් කියන්නේද? හරි කියන්න. ස්වස්තික, පුන්කලස්, කැමර, ප්‍රදීප්, ජත්‍ර. ජත්‍ර නෙවෙයි චත්‍ර. මොනද හැමෝටම කියන්න බෑ චයන්න චයන්න. චත්‍ර, සංක, ශ්‍රී හස්ත සලකුණ, දර්පණ. හරි. වෙරි ගුඩ්. එන කවුද? කියන්නේද? හරි කියන්න. ස්වස්තික, චාමර, පුන්කලස්, චත්‍ර, ශංක, දර්පණය, පුන්කලස්, ශීවස්ත්‍ර. සර් ප්‍රමුදි කියන්න. හා කියන්න ප්‍රමුදි. ස්වස්තික, පුන්කලස්, චාමර, ප්‍රදීප, චත්‍ර, දර්පණ, ශංක, ශීවස්ත්‍ර. හරි. ඊළඟට මං කියන්නම් සර්. අනේ කවුද අනේ මං කියන්නේ? ගස් උඩනේ මං කියන්නේ. සත්‍යේශනා. මං කියන්නේ ගස් උඩ. හරි නේද? මං කියන්නේ ගස් උඩ. සත්‍යේතනා කියන්නේ. ස්වස්තික. හොරෙන් බලන්න බෑ. ස්වස්තික, පුන්කලස්, චාමර, ප්‍රදීප, චත්‍ර, ට්‍රේනින් 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 දර්පණය, එල්බෝඩ් 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 එල්බෝඩ්. ආයි ට්‍රයි කරන්න. හරි. ඔන්න ඊගාව පාර ට්‍රයි කරන්න. හරි ඉතින් මතකේ තියාගන්න. එන චාමර, ප්‍රදීප, චත්‍ර, දර්පණය, ශංක, ශීවත්ස. හරි. සර් සඳුරු කියන්නද? ආ සඳුරු කියන්න. ඔව් සඳුරු. සර් කියන්නද? ස්වස්ත, පුන්කලස්, චාමර, ප්‍රදීප, චත්‍ර, දර්පණය, ශංක, ආ කියමු බලන්න. ස්වස්තික, පුන්කලස්, චාමර, ප්‍රදීප, චත්‍ර, දර්පණ, ශංක. ශ්‍රීවස්ත්‍ර යන. හරි. සිරිමල් කපටි වැඩක් කරා. සිරිමල් ගිහලා අරි පැත් සයිඩ් එකෙන් තිබ්බා ලියපු එක. හරිද? කියලා කැමරාව අනිපතර ආරෝ ගත්තා. අනකට වර වැඩි යවුනා. දැන් කියන්න. ස්වස්ත, පුංගලස්, චාමර, ප්‍රදීප, චත්‍ර, දර්පණ, ශංක, ශිවස්ත. ස්වස්ත. හරි. වෙන කවුද ඉන්නේ කියන්න? හරි. කවුද? රයිට්. දැන් ඊළඟට මෙන්න මේ ටිකත් හොඳට කවුද කියන්නේ? කවුද ඉක්මනට කියන්නේ? කවුද? නම කියන්න. ස්වස්තික, උමාෂා. ආ උමාෂා කියන්න උමාෂා. ස්වස්තික, පුන්කලස්, චාමර, ප්‍රදීපන, චත්‍ර, දර්පණය, ශංක, ශ්‍රීවත්ස. හරි. එනම් ගොඩක් අය කිව්වා නොකියපු අය ඉන්න පුළුවන්. නමුත් එයාටත් පාඩම් ඇති. ඕන කෙනෙක්ට තමන්ට පාඩම් කියලා කියන්න පුළුවන්. හරි. ඉතින් ඔන්න මම දැන් පෙන්වන්න යන්නේ මොනවද ඔය අටමගල කියලා. වා, පේනවද අටමගල? පේනවද? පේනවා සර්. ඔය තියෙන අට, ඔය අට තමයි අටමගල. කිරිවලට තියෙන අටමගල. හරි. රයිට්. ඔන්න මුලට මම ආය යනවා.
औषध पोटनीय ලියන්නව කමත් යන්තරේ ලියන්නව දැකත්ත හරි ඔය වචන ටික ඔක්කොම උතර මතක තියෙන්න ඕනේ හරිද කමත් යන්තරේ මොන වගේද මොනවද කමත් යන්තරේ මොන වගේද කමත් යන්තරේද කමත් යන්තරේද ඔව්ස ඔව්ස ඔය තියෙන්නේ මේ මෙන්න මේ ටික තමයි ඒක තියෙන්නේ මේ मेनमेंचर लिया आहार पान वाला विशेष मुत्तेबलूंगुल तेकहाट रतु गांगुल हकुरु रसबोय बुलात्तीट पैंगिरी बोय लिया गया खेरे काव देहे ना नो देखो කොහමද කිරි කබ්බලුවකත් එක්ක රතු ගඟුලක් තිබ්බා නම් මේ වෙලාව රස බොය කැලකුත් තිබුණා නම් කියලා
තිසරුට පාඩම් කියලා තිසරුමද කියන්නේ මට මතකයි සර් හරි ලෑස්තිද පාඩම් දෙන්න හරි සර් ලෑස්ති ආසම මෙතනින් කිනි කබළු වලටයි රතු ගංගුලයි රස බෝයටයි නේද හ්ම් හරි කවුද ඉස්සෙල්ලා පාඩම් දෙන්නේ නම කියන්නේ මට පාඩම් සර් මට පාඩම් නම කියන්න සර් චාක්ලාට පාඩම් හකුරු රසබෝ බුලත් පිට කහට බෝය පැංගිරි බෝය පැංගිරි බෝය හරි අප්ප කිව්වෙත් නෑ කිනි කබල ඒ මම කියන්න අප්ලා කෞෂාන් කියන්න සඳරු කියන්න අප්ලා කෞෂාන් කියන්න ආ සඳරු කියන්න සඳරු ආශා කියන්න සඳරු බත් ඇඹුල මුත්තේට්ටුව අප්ප කිරි කබලු කෝපි කළු ගඟුල තේකහට රතු ගඟුල හකුරු රස බෝය බුලත් විට පැංගිරි බෝය ස කෞෂාන් කියන්න කෞෂාන් කියන්නේ බත් ඇඹුල මුත්තේට්ටුව ආප්ප කළු කබලු කෝපි කළු ගඟුල තේකහට රතු ගඟුල හකුරු රස බෝය බුලත් විට පැංගිරි බෝය ස මං කියන්නේ සඳුරු කියන්නේ සර් මං කියන්නේ ගස්සුඩ කියලා මං කලිනුත් කිව්වා මං කියන්නේ ගස්සුඩ සඳුරු කියන්න වෙන්දේසියක් වගේ ඈවරයි දෑවරයි තුන්ම සසිනි කියන්නද සසිනි කියන්න සසිනි ඔය හැමතැනම ගාරුවතිය ඇබුල මුත්තේට්ට සඳුරු කියන්න ආප්ප කිරි කබළු කෝපි කළු ගගුල තේකහට රතු ගගුල බුලත් පිට පැගිරි බෝය හකුරු රස බෝය හරි බොමගේ බොමගේ අක්ලකයන් අක්ලකයන් ඇඹුල මුත්තේට්ටුව තසෙත් හකුරු රස බෝය ආප්ප කිරි කබ්බලු තේකහට රතු ගඟුල කෝපි කළු ගඟුල කිරිකබලු කෝපි කළු ගගුල තේකහට සතු ගගුල බුලත් පිට කැගිරි බෝය හකුරු රස බෝය හරි ඖෂධි ඖෂධි මුත්තේට්ටුව ආප්ප කිරි කබලු කෝපි කළු ගඟුල තේකහට රතු ගඟුල හකුරු රස බෝය බුලත් පිට පැංගිරි බෝය හැමම කැමරා ඔන් කරගන්න ඕනේ හරි නැත්නම් පොත බලන්න කියනවා වගේ නේ හරි ඊළඟට කවුද කියන්නේ සෞමාෂා කියන්නද සෞමාෂා කියන්නේ බත් ඇඹුල මුත්තේට්ටුව ආප්ප කිරි කබලු කෝපි කළු ගඟුල තේකහට රතු ගඟුල හකුරු රස බෝය බුලත් පිට පැංගිරි බෝය හරි වෙන කවුද ප්‍රමුදි කියන්නේ අපුවා අය කියන්නේ ප්‍රමුදි කියන්නේ
බත් ඇඹුල මුත්තේට්ටුව ආප්ප කිරිපබළු කෝපි කළු ගඟුල තේ කහට රතු ගඟුල හකුරු රස බෝය බුලත් පිට පැංගිරි බෝය හරි දැන් නම් කළු බෝය තමයි ප්‍රමුඛ දෙන්නේ නේ කරන්ට් එක ගියා නේද ඔව් සර් ආ ජය වේවා කොට අපි මාමට කියලා කියන්නේ හරි කරන්ට් එක යන්නේ දැන් අපේ රටේ පාලකයන් අපේ රටේ මන්ත්‍රීතුමන්ලා සියලු දෙනා සුවපත් වේවා යෙහෙන් වැඩ වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියලා කියන්න ඕනේ කරන්ට් එක යන වෙලාවට හැම කෙනෙක්ටම කරපු වරදකට දඬුවම ස්වභාව ධර්මයේ විසින් භුක්ති විඳින්න සිද්ධ වෙනවා වෙනවාමයි ඒක පාලකයටද නායකයටද රට වැසියටද පුරවැසියටද කියලා කිසිම ભેදයක් නැහැ මතකනේ සුනාමි ආපු වෙලාවේ නේද කවුද දුප්පතා කවුද පොසතා කවුද දෙමළ කවුද මුස්ලිම් කවුද කළු කවුද සුදු ඒ මොකක්වත් බැලුවේ නැහැ කුදරන් ගියා නේද කිහිල්ල ගහගෙන මට මතකයි සුනාමි ආපු වෙලාවේ මම ගියා මිරිජ්ජවිල අම්බන්තොට ඒ ප්‍රදේශයේ සුද්ධ කරන්න සුද්ධ කරන්න ගියාම එක අම්මා කෙනෙක් හිටියා පොළට ඇවිල්ලා එක මෙහෙම කිහිල්ලක චීත්තයක් හිර කරගෙන අනිත් අතේ රුපියල් 5ක් හරි මෙහෙම රුපියල් 5 අතේ තියාගෙන මැරිලා මම අත දිගහැරලා බැලුවා මොනවද අතේ තියෙන්නේ කියලා කාටවත් යන්න දුන්නේ නැහැ ඩී එකක් තිබ්බා හැමෝටම යන්න දුන්නේ අපිට යන්න පුළුවන් වුණා අපේ බලකායක් හිටියා මේ සුද්ධ කරන්නේ තව තැනක එක තාත්ත කෙනෙක් වැලි ගොඩක් හාරනවා සවලෙන් මේ මාර හාර 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 හාරනවා මං අ මොකද හාරන්නේ කියලා මේ කැබ් එක යට වෙලා කැබ් එක පාදනවා හරිද ඊටස මං ඇහුවා දැන් ගෙවල් එහෙම මොකුත් නැහැ කැබ් එකේම සම්පූර්ණ සමතලා වෙයි මේ මං ඇහුවා දැන් කෝ ගෙදර කට්ටියක උන් ඔක්කොම මූද ගියා කියලා ඒ දුක තියාගෙන මෙයා එහෙම කියලා දැම්මයි. ඉතින් සමහර චූටි බබාල නේද? අතු අස්සේ පඳුරු උඩ නේද? බෝනික්ක වගේ මෙහෙම ලොකු වෙලා තඩි වෙලා හැම තැනම පාවි පාවි. එක බැකෝ එකක් ගැවුවා මිනි 15 30ක් අර එක බැකෝ කුල්ලට එනවා. ඒවැ ඉතින් ඝන කුවේරය ඇඟිලි පහටම මුදු දාගත්ත නේද? චේන් මාල කරාබු පුරවගත්ත ඝන කුවේරයොත් ඒ බැකෝ පහරේ හිටියා. ඉතින් ජීවිතය කියන්නේ එහෙම එකක් හරිද ඒක කිසියම් වෙලාවක හෝ අනිවාර්යෙන්ම විපාක දෙනවා මිනිස්සු මැරෙන ක්‍රම දෙකක් තියෙනවා එකක් තමයි මේ හුස්ම ටික වැටෙන එක නැවතිලා මිනිස්සු මැරෙනවා අනිත් එක තමයි මිනිස්සු ජීවත් වෙද්දී ආත්මය මැරෙනවා වඩා බලවත්ම අමාරුම මරණය තමයි ජීවත් වෙද්දී ආත්මය මරාගෙන ජීවත් වෙන එක ඒ ආත්මය මරාගෙන ජීවත් වෙන එක කොහොමද සර් වෙන්නේ නින්ද යන්නේ නැහැ ඒ මිනිස්සුන්ට සනසිල්ල ජීවත් වෙන්න බෑ ඒ මිනිස් හැම වෙලෙම දැවි දැවි පිච්චි පිච්චි ගිනි ගොඩක ඉන්නේ අපි හිතාගෙන හිටියට ඒ මිනිස් සතුටින් ඉන්නවා කියලා අපොයි නෑ අපි ඇඳට වැන්නාම අපිට ලස්සනට නිින්ද යනවා ඊට පස්සේ අපි උදේ අවදි වෙනවා සමහර මිනිස්සු ඉන්නවා ඇඳට වැන්නාම නිින්ද යන්නේ නෑ ඒගොල්ලෝ කරපු දේවල් මතක් වෙවි දැවි දැවි පිච්චෙනවා ඒ නිසා සමහර අය ලොකු වාහන ඇතුලේ යනවා අපි අවුවට පිච්චි පිච්චි පාරේ ගියට ඒ මිනිස්සු යන්නේ කරපු දේවල් මතක් කර කර ඒසී එක ඇතුලේ පිච්චි පිච්චි එනිසා අපිට මිනිස්සුන් එක විදිහට විතරක් හිතන්න බෑ. එනිසා හොඳට මතක තියාගන්න. කිසියම් කෙනෙක් තවත් කෙනෙකුට හානියක් වන වරදක් වෙන කිසියම් කාරණයක් කරන්නේද ස්වභාව ධර්මයේ විසින් ඔහුට නියත වශයෙන්ම දඬුවම් දෙන එක දෙනවා. එය විවිධ ආකාරයෙන් ඇවිල්ලා සිද්ධ වෙන්න පුළුවන්. අපිට නොතේරෙනවා වෙන්න පුළුවන්. අපිට නොතේරුණත් අපිට නොදැනුණත් එය එලෙසමයි. මම එක දවසක් මිනිස්සෙකුට ගැහුවා උණ පොල්ලකින්. හරිද? මගේ මිත්‍රයෙකුට අහිංසක මිනිස්සෙකුට ඒ මිනිස්සයා ගහන්න ඇවිල්ලා. මම උණ පොල්ලෙන් ගැහුවේ අර මිනිස්සයාව බේරගන්න. ඊට පස්සේ අර උණ පොල්ලෙන් ගහනකොට උණලීයේ තියෙනවනේ අර අතු කැපුවාම මෙහෙම උල වගේ කෑල්ලක් උඩට ඒ ගහපු පාර ඒ කෑල්ල කකුල කපාගෙන ඉරාගෙන පල්ලෙහාට බැස්සා. දැන් ලේ ගලන හොෝගල් මට ඉතින් දුකයි ඉතින් මම මිනිස්සයාට රිදෙන්නත් නෙවෙයි කියන්නේ අර මිනිස්සයා බේරගන්න. ඉතින් දැන් කැපිලා. ඊට පස්සේ
මොනවත් නැහැ සතියක් ගියේ නැහැ මා ගාව තිබ්බර රෝද හතරේ බයික් එකක් අර මේ බීච් වල පදින වගේ ලොකු උස රෝද හතරේ බයික් එකක් තිබ්බා මම ඒකත් එක්ක අඩි 15ක් පල්ලට බෝක් කඳක් දෙකක් අඩාගෙන ගිහලා හරියටම ඒ කකුල මාස ගානක් පත්තු වැඳගෙන හිටියා මං ඉතින් අයිතා සතුටෙන් හිටියා මං කරපු වැඩේ මට ඉක්මනටම විපාක දීලා ඉවර වෙච්ච එක ගැන ඉතින් ඉක්මනටම විපාක දෙන්නේ පව් අඩුවෙන් කරලා තියෙන අයට මොකද ඒක ඉවර කරලා ක්ලෝස් කරලා දාන්න පුළුවන් හැබැයි ඉතින් කරන කලට පව් මීරිය නීසේ විඳින කලට දුක් දැඩි වෙයි කිනිසේ ඇඳින ඒ පව් දුරලන උපදේශේ නුදුන මැනවි තුන් දොර අවකාශේ එන්සා වැරදි වැඩක් කරන්න දෙපාරක් හිතන්න හොඳින් ජීවත් වෙලා ආයගහි ගමම ජීවත් වුණත් කමක් නැහැ හොඳින් ජීවත් වෙලා අඩුපාඩු තිබුණත් කමක් නැහැ සියලු සබ සම්පත් වලින් ඉතිරිලා නරකෙන් ජීවත් වෙනවට වඩා අඩුපාඩුකම් මැද්දේ හොඳින් ජීවත් වෙන එක තමයි වඩාත් වටිනේ ඒ නිසා ඒ මිනිස්සුන්ට දවසක ඒක තේරේ ඒ නිසා අපි කලබල වෙන්න ඕනේ නැහැ අපිත් ඒ මිනිස්සුන්ට උඩගැඩි දීපු නිසා තමයි අපිටත් මේ ඒ දුක විඳින්න වෙලා තියෙන්නේ හරි හා එහෙමනම් ඉතින් අපට ලැබුණු කාලය අද මෙතකින් හමාර වෙනවා අද පටන් ගනිද්දී යම්කිසි ප්‍රමාදයක් සිද්ධ වුණා තාක්ෂණය කියන්නේ එහෙමයි ඒවා එහෙම තමයි එහෙනම් ඉතින් ලබන සතියේ යලි හමු වන බලාපොරොත්තුෙන් ඔබට සමු දෙනවා එකම ප්‍රාර්ථනාවයි කරන්න තියෙන්නේ කිසිම බඩුවක් මිල වැඩි නොවේවා ඒක තමයි මේ දවස්වල තියෙන සුන්දරම ප්‍රාර්ථනය කිසිම බඩුවක් මිල වැඩි නොවේවා මිල වැඩි නොවුණු අලුත් සතියකින් යලිත් හමු වෙමු එතකන් බොහොම පරිස්සමින් ඉන්න මේ දවස්වල බෙහෙත් හේත් නැ තුවාල කරගන්න එපා අසනීප හදා ගන්න එපා පාමසියුල බෙහෙත් නැ පුළුවන් තරම් පරිස්සමින් ඉන්න එහෙනම් මම යනවා හැමෝටම සුභසතියක් ඔය වචන ටික මතක තියාගෙන ලබන සතියේ ඊළඟ වැඩගත්ම කොටස තියන්න බලාගෙන වාඩි වෙන්න බලාගෙන ඉන්න බයි I bow once, sir. Hi, Bowen, sir.